පළමුවන දේව ප්‍රකාශනය ආමෝස් දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන්ගත් පාඨය කි. දිලිතුන් පාගා දමා අසරණයන්ට පීඩා කරන ඔබ මේට සවන් දෙන්න. ඔබම මෙසේ කියන්නහුය. අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පොය ගෙවන්නේ කොයි වෙලේද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වෙලේද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකිය. හොර කෝදුවෙන් මැනදිය හැකිය. ගනුදෙනු කරුවන් රවටන හොරතරාදී පාවිච්චි කළ හැකිය. අපට දුප්පතා සල්ලි වලටද දුගියා සෙරෙප්පු දෙකක මිලයටද ගත හැකිය. එවිට බොල්බී හොඳ ගණනකට විකිණිය හැකිය. ඊශ්‍රායෙල් දෙවි සමිදානන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක. ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලක මම අමතක නොකරමි. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දේව ප්‍රකාශනය ශුද්ධ වූ පාවලතුමන් විසින් තිමෝතියස්තුමන්ට ලියන ලද පළමුවන හසුනෙන් ගත් කොටසකි. ඇත්තේ එකම දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යන් අතර වනුයේ එකම මැදහත්කාරයෙකි. එනම් මනුෂ්‍යයෙක් වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේය. සියල්ලන්ගෙන් මිදීම පිණිස උන්වහන්සේ සිය දිවි පිදූ සේක. මෙසේ නියමිත කාලයේදී උන්වහන්සේ සාක්ෂි දැරූ සේක. ඒ පිළිබඳ දේශනාකාරයෙකුද අපොස්තුලවරයෙකුද ලෙස මාපත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිසය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ධනවත්ව සිටි නමුත් තමන් වහන්සේගේ දිළිඳුකම කරුණ කොටගෙන අපව ධනවත් කළසේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයනට මෙසේ වදාළසේක. එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති ඔහුට පැමිණිලි ලැබිනි. එවිට ඔහු ඒ ගබඩාකාරයා කැඳවා, ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක්ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අයවැය මට බහර දෙන්න. මින් පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකියයි කීය. ගබඩාකාරයාද, මගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස් කරන්නට යන නිසා මම කුමක් කරම්ද? බිම් කෙටීමට මට ශක්තියක් නැත. හිඟා කෑමටද ලැජ්ජා වෙමි. ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම් හිටුම් ලබා ගැනීමට කළ යුතු දේ මම දනිමි සිතින් සිතාගත්තේය. මෙසේ ඔහු තම ස්වාමියාගේ නායකාරයන් එක් එක් කෙනා බැගින් කැඳවා පළමු වැනියාට කතා කොට, මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණයදැයි ඇසීය. තෙල් පීප සියයකයයි ඔහු කීවේය. ගබඩාකාරයා කතා කොට, ඔබේ බිලගෙන වහාම හිඳගෙන පනසක් කියා ලියන්නැයි ඔහුට කීය. තවත් කෙනෙකුගෙන් ඔබ කොපමණ ණයදැයි ඇසීය. තිරිඟු බුසල් දහසකැයි ඔහු කීය. ඔබ බිලගෙන 800ක් කියා ලියන්නැයි ඔහුට කීය.
ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේය. මන්ද ආලෝකයේ පුත්‍රයනට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝය. ක්‍රිසුන් වහන්සේ කතාකොට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසිවෙකුට නොපුළුවන මන්ද ඔහු එක්කෙනෙකුට වෛර කරන්නේය, අනෙක් අයට ප්‍රේම කරන්නේය, නොහොත් එක්කෙනෙකුට ලැබිවන්නේය, අනෙක් අය හෙලා දකින්නේය. දෙවියන් වහන්සේටත් වස්තුවටත් සේවය කරන්නට ඔබට බැරියයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ සුභවදන මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිසුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, දවසක් සාතන් විසින් නරකාදිය සියලුම යක්ෂයන් වෙනුවෙන් සමුළුවක් පැවැත්තුවා. මේ සමුළුවේ අරමුණ වුණේ අපායට පැමිණෙන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි කර ගැනීමට පියවර ගැනීමයි. ඉතින් සාතන් මේ ගැන තම යක්ෂයින්ට පැහැදිලි කරලා දීලා ඔවුන්ට කිව්වා මේ සඳහා යෝජනා ඉදිරිපත් කරන්නට කියලා. ඉතින් එක යක්ෂයෙක් නැගිටලා කිව්වා, අපි මිනිස්සුන්ට කියමු නරකාදියක් නැහැයි කියලා. එතකොට මිනිස්සු පව් කරයි කියලා. ඒත් සාතන් කිව්වා, ලෝකේ ඉන්න නරක මිනිස්සුන්ව දැක්කම අනෙක් අය දන්නවා ඒ මිනිස්සු මැරුණම යන්න තැනක් තියෙන්න ඕනයි කියලා. ඒ නරකාදියයි. ඒ නිසා මිනිස්සු ඒක විශ්වාස කරන එකක් නැහැ. යකුන් තව තව යෝජනා ඉදිරිපත් කළත් ඒ එකක්වත් සාර්ථක යෝජනා වුණේ නැහැ. අවසානයේ එක තරුණ යකෙක් නැගිටලා කිව්වා, අපි ලෝකේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් දෙමු නවීන තාක්ෂණික දේවල්. ටීවී, අලුත්ම චිත්‍රපටි, පරිගණක, අන්තර්ජාල වැඩසටහන්, රේඩියෝ වැඩසටහන්, ජංගම දුරකථන, වැඩි වැඩියෙන් ලෝකෙට යවමු. පිරිමින්ව උනන්දු කරවමු හැම වෙලේම මුදල් හම්බ කරන්න. ගැහැණු අයව උනන්දු කරවමු නවීන විලාසිතාවලට. දරුවන්ව යොමු කරමු තරගකාරී අධ්‍යාපනයට. අන්න එතකොට හැම වෙලේම මිනිස්සු කාර්ය බහුල වෙයි. එතකොට ඒ අයට දන්නේම නැතුව දෙවියන්ව අමතක වෙලා ආගමික දේ ඉටු කරන්න වෙලාවක් නැති වෙලා දෙවියන්ගෙන් ඈත් වෙයි. අන්න එතකොට එන්න එන්නම නරකාදිය මිනිස්සුන්ගෙන් පිරෙයි කියලා. සාතන්ට තේරුණා මේක තමයි හොඳම යෝජනාව. එදා ඉඳලා සාතන් මිනිස්සුන්ව නොයෙක් දේවල් වලින් කාර්යබහුල කරන්න පටන් ගත්තා. ප්‍රේමවන්තේනි, කාර්යබහුල බවට ඉංග්‍රීසියෙන් කියන්නේ බිසි කියලා. ඔබ දන්නවද BUSY කියන අකුරු හතරේ අලුත්ම තේරුම? එනම් being under Satan's yoke යන්නයි. එහි තේරුම නම් යක්ෂයාගේ වියගහට යටත් වෙලා ඉඳීම යන්නයි. ප්‍රේමවන්තේනි, මේ අදහස අද සමාජයට ඉතා ගැළපෙනවා. අපි දන්නවා අද සමාජයේ අපි ඉතා කාර්ය බහුල වෙලා. බලන්න, පවුලක ස්වාමි පුරුෂයන් අද මුළු දවසම මුදල් හම්බ කරන්න මහන්සි වෙනවා. භාර්යාව විලාසිතා, එහෙමත් නැත්නම් තම දරුවන්ගේ වැඩ කටයුතු වල නිරත වෙලා. පාසල් යන දරුවෝ තරගකාරී අධ්‍යාපනයට හසු වෙලා දවස පුරාම ඉගෙන ගැනීමේ කටයුතු වල යෙදিলা. තරුණ තරුණියෝ කම්පියුටර්, සෙල් ෆෝන්ස් විලාසිතාවලට ගොදුරු වෙලා. අනෙක් පැත්තෙන් මේවා නරක දේවලුත් නෙවෙයි. නමුත් වැරද්ද තියෙන්නේ මේ දේවල් වලට අපි අපේ මුළු කාලයම යොදවද්දි. එක පැත්තකින් පල්ලි පන්සල් යන්න වෙලාවක් නැතුව දෙවියන්ගෙන් ඈත් වෙනවා. අනෙක් පැත්තෙන් පවුල තුල එකිනෙකා අතර තිබෙන සම්බන්ධතාවය නැති වෙලා ආදරය, කරුණාව අපට අමතක වෙනවා. අන්න ඒකයි ප්‍රේමවන්තීනි අද සුවිශේෂය තුල අපට කියන්නේ. අපි ලෝකේ කටයුතු ඉතා කාර්ය ශූරව කරනවා. නමුත් ඒ කාර්ය ශූර බව අප දේව රාජ්‍ය ලබා ගන්නට යොදවන්නේ නැහැ. ඒකට හේතුව ඒකට අපිට වෙලාවක් නැහැ. නමුත් වැදගත් දේවන්නේ දේව රාජ්‍ය ලබා ගන්නට කාර්ය ශූරව ක්‍රියා කිරීමයි. නමුත් අපි මේ ලෝකේ දේවල් වලට කාර්ය ශූර බව වැඩි නිසාම දේව රාජ්‍ය පිළිබඳව අමතක වෙලා. ඉතින් ප්‍රේමවන්තීනි, ඒ නිසා අපි උත්සාහ කරමු අපේ කාර්ය ශූර බව, අපේ හැකියාවන්,
අපේ ඥානය ශ්‍රමය යොදවල දේව රාජ්‍ය ළඟා කරගන්නට කටයුතු කරන්නට. ඒ වගේම අපි මේ ලෝකේ දේවල් සඳහා වැය කරන කාලය අඩු කරලා දේව රාජ්‍ය උදා කරගන්නට ඒ කාලය යොදවන්නට. අන්න එයයි ඥානාන්විත බව වෙන්නේ. එතකොටයි අපි යහපත් ගුණධම් ගොඩ නගාගෙන එකිනෙකාට ප්‍රේම කරමින් උදව් කරමින් ජීවත් වීම තුල මෙලව දිවියෙන් පසුව දේව රාජ්‍යයට පිවිසෙන්නට අපට පුළුවන් වෙන්නේ.